තෙම්ම රට ඉතාමත් අවදානම් අවස්ථාවක තියෙන්නේ. මේ රෝග ඉතාමත්ම වේගයෙන් වැඩිවෙනවා. මේක වැඩිවෙනවා කියන එක අපි ජනතාව දැනුවත් කිරීම කරන්න පටන්ගත්තේ දැනට සුමාන දෙකක් පමණ පෙරාතුව. ඉතිං මේක යළි යළිත් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අවධාරණය කරනවා. මේ රෝගය ඉතාමත්ම වේගයෙන් වැඩිවෙනවා. මේකට ජනතාව අනුගත වෙන්න කියන එක. මේකට අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යංශය ඒකලන්ට කරන්න පුළුවන් උපරිම ඒ ඇඳවල් වැඩිකිරීම්, ඔක්සිජන් ගෙන්වීම්, ඒ වගේම මධ්‍යස්ථාන සැකසීම, දැඩි සත්කාර ඇඳවල් සැකසීම කියන මේ සියල්ලම කරන්න උත්සාහ කරනවා. ඒ වගේම එන්නත ගෙනල්ලා පුළුවන් වේගයෙන් එන්නත දීමේ අවශ්‍යතාවය මනාව වටහාගෙන තියෙනවා. නමුත් අපි කරුණුකාරණා පෙන්නුවේ මේ එන්නත දීමට පෙරාතුව මේ එන්නතේ බලපෑම ඒමට තව කල් යන නිසා මේ ක්ෂණිකව ගත යුතු පියවරවල් සම්බන්ධව තමයි අපි රජය දැනුවත් කරේ. ඒකට දැනට අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම තද සංචරණ සීමාවල් කියන එක අපි රජය දැනුවත් කරා. එතකොට සංචරණ සීමා කියන එක අපි දන්නවා සම්පූර්ණයෙන්ම කොහොමත් අපිට ආහාර ක්‍රමවේදය ෆුඩ් චේන් එක අත්‍යවශ්‍ය සේවා පවත්වා ගන්නමම වෙනවා. ඊට අමතරව තව තියෙන්න පුළුවන් අපි ආර්ථික විශේෂඥවරු නොවන නිසා අපිට දන්නව රජයවල් වලට තව තියෙන ස්ථාන තියෙන්න පුළුවන් අත්‍යවශ්‍ය සේවා විදිහට ගෙනියන්න. ඒවා අපි ඉතාමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත්ම ළඟ අධීක්ෂණය යටතේ අත්‍යවශ්‍ය සේවා තියෙනවා නම් ඒවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් ළඟ අධීක්ෂණය යටතේ කරගෙන යෑමේ හැකියාවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපි සෞඛ්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට මේ පොඩි දේවල් සියල්ලම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි මේ අවස්ථාවේදී අවධාරණය කරනවා ඉතා දැඩි සංචරණ සීමාවලට යෑමේ අවශ්‍යතාවය. ඒක ගැන කතා කිරීමට මම පෙරාතුවත් කිව්වා ඒ අපි ඒක අවධාරණය කරන්නේ ඒ රෝගීන්ගේ ඉන්න ප්‍රවණතාවය මත. රෝගී සයන්ටිෆිකලි ඒක තීරණය කරන්න ඕන. සයන්ටිෆිකලි මේ රෝගීන් කොච්චර කොතන සාන්ද්‍රණය වෙලා තියෙනවද කියලා බලලා ඒ මත තීරණය කරන්න ඕන සංචරණ සීමා පැනවීමේදී. එහෙම නැතුව නිකම්මම තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒතොර ඒ තීරණය අපිට දැනට දෙන්න පුළුවන් අපේ සමාජිකත්වය අපිට ලැබ්සලින් දෙන ප්‍රතිරිපෝට්ස් වලට අනුව අපිට දන්නවා මේක වේගයෙන් වැඩි වෙනවා කියලා. ඒ මත ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මොන තැනටද මොන ආකාරයටද සංචරණ සීමා පනවන්න ඕනේ කියලා. නමුත් අපි දන්නවා ටිකක් විශාල වශයෙන් දිස්ත්‍රික්කවලට වගේ එහෙම සංචරණ සීමා පැනවීමේ අත්‍යවශ්‍ය බවක් මේ අවස්ථාවේදී තියෙන විත්තිය. Breaking Dr. Okay.